ඒ සඳහා රට ඇතුළට එන මුදල් විදේශ විනිමය ප්‍රමාණය රට සල්ලි ප්‍රමාණය වැඩි කරන්න ඕනේ. රටින් පිටට ගලාගෙන යන විදේශ විනිමය ප්‍රමාණය අඩු කරන්න ඕනේ. ඒ සඳහා වෙන වගකීම ජාත්‍යන්තර වෙළඳාම් පිළිබඳ අමාත්‍යවරයා සහ ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යවරයා වශයෙන් ජනාධිපති තුමත් අග්‍රාමාත්‍ය තුමත් මා වෙත පවරලා තියෙනවා. ඒ අනුව අපි නියත වශයෙන් මේ රටේ ජනතාවට සහතිකයක් දෙනවා. මේ රටින් පිටට ගලා යන විනිමය ප්‍රමාණය අඩු කරලා රට ඇතුළට ගලා එන විදේශ විනිමය ප්‍රමාණය වැඩි කරලා අයවැය ලේඛනයක් ඉදිරිපත් කළා. පළවෙනි අවුරුද්ද ගත වෙනකොට මේ රුපියල යගිය නැවත 160ට දෙවැනි අවුරුද්ද වෙනකොට රුපියල ඩොලරයට ගෙවන මිල 140 දක්වා ගෙනීමේ වගකීම අපි බාර ගන්නවා කියන එක මම මේ අවස්ථාවේ මතක් කරන්න කැමති වෙනවා.